රන් විමනක්ගේ ආගමමිනි පහනක්ගේ ඒ රැකගන්නට මෙලොවේ සමත්වෙ තොත් පුත නොබවේ. අපගේ ජීවිතර මේ කියාදෙන පාඩන් සියල්ලව නිසියාකාරව අපි වටාගන්න තේරුම් ගන්න තැනකට පත්වෙන්න. ඒක තමයි කළ යුත්තේ. එවිටයි නිවැරදිූ තැන ගොඩ වැඩි වෙන්නේ. ඒ තුළින් තමයි නිවැරදි වූ තැන හඳුනාගන්න ලැබෙන්නේ. ඒ නිසා සල්ලි වලටම සියලු දේ කරන්න බෑ. පිරිස සිටියා කියන සැනින් පමණින් සියල්ලම කරන්න බෑ නේද? එතකොට ඔබ යම් කාලයක් ජීවත් වෙන්න ඉන්න දරුවෝ මේ නොයෙක් අපරාධකරුවන් බවට පත් වෙලා නීති විරෝධී කටයුතු තුළ නියලීම තුලින් බලන්න මයි පුතේ හැංගි හැංගි ජීවත් වෙන තැනක් බවට පත් වෙනවා පත් වෙලා නේ. නිදහසේ කන්න බොන්නවත් පුළුවන්ද වැරදි කරන පුද්ගලයෙකුට? අතට ගන්නවත් පත හිරෙන් හිර වෙන්නේ නැතුව වටපිට බලන්නේ නැතුව කන්න පුළුවන්ද? තමන් ළඟ ඉන්න කෙනාව සැක කරන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? තමන්ගේ ඉදිරියට එන කෙනාව සැකෙන් බලන්නේ නැතුව ඔබට ජීවත් වෙන්න පුළුවන්ද? මම ඔබෙන් අහන ප්‍රශ්න. ඒ තැන උදා කරගත්තේ ඔබ නොවේද? ඔබට වැරද්ද කරනකොටමයි පුතේ පේන්නේ නැහැ. මොකද සමාජය තුල ඉහළින් යම් විදියකට ඔබ හිතුවා කවුරු හරි ඉදිරියේ සමාජ ඉදිරියේ තමන්ට හිස පාත් කරගෙන තමන්ට ඉහලින් වචනයක් කියන්න නැතුව ඉන්න මට්ටමට අනික් කට්ටිය ඉන්න තාක්කල් ඔබ හිතුවා ඔබට එතන තමයි සතුට කියලා නෑ පුතේ. ඔබ එවට ඒ මොහොතේදී එය දැක්කේ නෑ. ඔබට ඒ මොහොතේදී හඳුනා ගන්න ලැබුණේ නෑ. ඔබ ඒ මොහොතේදී වීරයෙක් කියලා ඔබව දුටුවාට ඔබ අන්තිමේදී බියගුළු ස්වභාවයෙන් ජීවිතේ ගෙවන්න වෙන ස්වභාවය ඔබ දැක්කේ නැහැ. ඒ නොවේද සිදුවන්නේ? සමාජ විරෝධී නීති විරෝධී කටයුතු තුළ නියැලීම තුළින් ඔයාලට සෑම මොහොතකම සිදුවුනේ කුමක්ද? ඔයාලට සෑම මොහොතකම සිදුවුනේ බියෙන් සැකෙන් ජීවත් වෙන්න. ඔයාලට සෑම මොහොතකම සිදුවුනේ තව පුද්ගලයෙක්ගා සැකෙන් බලන්න නේද? අඩුම තරමේ වතුර උගුරක්වත් සැකය නැතුව බොන්න පුළුවන් මට්ටමක් ඔබ තුල නැහැ. ඔබ වැරදි කරුවෙක් නා. ඔබ වැරදි කරලා තියෙන පුද්ගලයෙක් නා. ඔබ ගෙවන්නේ සෑම මොහොතකම බියෙන් සැකෙන් ගෙවන ජීවිතයක්. එහෙනම් මම කියනවා ධම්මානුධම්ම ප්‍රතිපදාවන් තුලින් අප භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වැදෑරුවා වූ මාර්ගය නිසියාකාරව හඳුනාගෙන ඒ තුළට ප්‍රවිෂ්ඨ වීම තුළින් තමයි මේ සමාජය උපදාන්න ඕනේ, මේ සමාජය නැවත පුබුදුවාලන්න ඕනේ. එහෙම නොවන සෑම තප්පරයක් පාසාම සෑම දිනාටම සෑම මොහොතකම බියෙන් සැකෙන් ගෙවන්න වෙන වටපිටාවක් වපසරියක් හැදෙනවා. ඒ තැනදී කුමක්ද සිදුවන්නේ? එතකොට තව කෙනෙක් කියන විදිහට, තව කෙනෙක්ගේ හසුරුවාලීමට, තව කෙනෙක් බලාපොරොත්තු වන විදිහට තම තමන්ලාට ජීවත් වෙන්න වෙන පරිසරයක් අනාගතය තුළ මෙහෙම ගියොත් නිර්මාණය වෙන්න පුළුවන්. ඔබ හොඳින් බලන්න නේද? ඔබලට ඕම හිටපන් කියලා කිව්වොත් තමන්ගේ දරුවාව තමන් ඉදිරියේ ඇදගෙන යනවා නම්, කෙලසන තැනකට පත් වෙනවා නම් මේ සමාජයේ විකෘති වීම තුළ ඔබ අද ඉදිරියට නොයෑම තුළයි මේ සියල්ල සිදුවන්නේ. එහෙනම් දැන්වත් සිහිනුවණින් කල්පනා කරලා සිහිනුවණින් බලලා මේ විකෘති වෙන සමාජය නිවැරදි සමාජයක් බවට පත් කරවා ගන්න නම්, වැරදි කරුවන් නිවැරදි කරුවන් බවට පත් කරවා ගන්න නම් ඇප කැප විය යුතුමයි. කරන නීති විරෝධී ක්‍රියාකාරකම් වලින් ඈත් වියහ ඈත් කරන ක්‍රමවේදයකට සියලු දෙනාම පත් විය යුතුමයි. අර්ථකථනයෙන් පුරෝගතනයෙන් අනුගත වීම තුළින් සියලු දෙනාටම නිවැරදිම ක්‍රමවේදයේ පසුබිම සකසවන වැඩපිළිවළක් අප රට තුළ ක්‍රියාත්මක විය යුතුමයි. මේක ලෝකෙටම අවශ්‍යයි.
ලෝකෙටම අවශ්‍යයි අවි අමෝරාගෙන අද සෑම තැනම අවියෙන් උත්තර දෙන තැනකට පත් වෙලා අද අවියෙන් උත්තර දෙන තැනකට පත් වෙලා නේද? එතකොට මේ ඇති බහංකාරත්වය ඔබ හොඳින් හිතන්න. බහංකාරත්වය ඔබගේ දරුවා. ඔබගේ දරුවා තරුණ වියට පත් වෙනකොට නේද? මේ රට තුලත් කවදා හරි තමන්ගේ ආරක්ෂාවට අවියක් අතට ගන්න වෙන තැනක් නම් නිර්මාණය වෙන්නේ. ඔබ හොඳින් හිතන්න. ඒකද නිදහස කියන්නේ? ඒක තුල සැබෑ නිදහසක් තියෙනවද? අවියක් අතට ගන්නවා කියන්නේ එතන ඇති වෙන්නේ කුමක්ද? තව කෙනෙකුට බයක් ඇති වෙනවා. තව කෙනෙකුට බලංකාරත්වයක් ගොඩ නැගෙනවා. මේ සමාජයේ විකෘති වෙනවා. ඒ විකෘතිය ප්‍රകൃතියක් කිරීමට මම සියලු දෙනාටම මෙන්න මේවත් පැහැදිලි කර දීලා මම කියනවා අනාගතයේදී විදේශ රටවල් වල වගේ තම තමන්ගේ ආරක්ෂාව තම තමන්ගේ රැකවරණය පතාගෙන තමන්ට අවිභාවිතයක් කරන තැනකටපත් වෙනවාද නැත්නම් මෙන්න මේ කියන මාර්ගයට ප්‍රවිෂ්ට වෙලා තමන්ගේ දුවදරුවත් රැකගෙන ගුණධර්ම පිරි සාර ධර්ම පිරි සමාජයක් නිර්මාණය කරවා ගැනීමට ඔයාලා සියලු දෙනාම තම තමන්ගේ දායකත්වයේ දක්වන වැඩ පිළිවෙලකට නියැලෙන්න කැමතිද? නියැලෙන්න කැමතිද? අපි පිස්සු වුණාට කමන්නේ නෑ පුතේ. හැමෝම අපිට පිස්සු කියලා කියනවා. හැබැයි අපි කියන දේ නිවැරදිව තේරුම් ගන්න පුළුවන් නම් අපි කියන්නේ කුමක්ද කියලා ඔයාලට තේරුම් ගන්න පුළුවන් නම් අපිට තියෙන පිස්සුව කුමක්ද කියලා ඔයාලට තේරෙන්න ගනීවි. වැටහෙන්න ගනීවි. මේ ලෝකයට අවශ්‍ය කරන්නේ නිවැරදි නායකත්වයක් පුතේ. මේ ලෝකයට අවශ්‍ය කරන්නේ ආදරයෙන් කරුණාවෙන් දයාවෙන් මෛත්‍රී පූර්වකත්වයෙන් කටයුතු කරන්න පුළුවන් ක්‍රමවේදයක්. මිනිසත්කම ඉස්මතු කරවන ක්‍රමවේදයක්. සැබෑ මිනිස්සෙක් සතු ඇති ගුණාංග ගුණාත්මකතාවය උපදංවන ක්‍රමවේදයක්. මයි පුතේ මේක අපි තේරුම් ගත යුතුමයි. ඔබලා වෙනුවෙන් ඔබලාගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් පැමිණ ඇති මා ඔබලා හඳුනා ගැනීමට උත්සුක වන්න උත්සාහවන්ත වන්න. මා තුලින් කරගැතේ හැකි දේ කරගැනීමට පුළුවන් දේ ඔයාලා කරගන්න උත්සාහ කරන්න. ඒ නිසා මගේ පදිංචිය හොයනවට වඩා මම ඉන්න තැන හොයනවට වඩා මම කරන්නේ කුමක්ද කියලා හොයනවට වඩා මට උපාධියක් තියෙනවද කියලා හොයනවට වඩා නේද? මම ඉගෙන ගත්තේ කීයේ පන්තියද කියනවට වඩා ඔබලා හොඳින් බලන්න. ඔබලා හොඳින් තේරුම් ගන්න. මේ කියන්නේ කුමක්ද? එය ඇත්තද නැත්තද? මේ තුල ක්‍රියාත්මක වුණොත් ඇති වෙන සිද්ධාන්තයේ කුමක්ද තේරුම් ගන්න. තේරුම් ගන්න. මයි පුතේ හැමෝටම ප්‍රත්‍යක්ෂතාවය කියන එක ගොඩනගින්නේ. අවබෝධතාඥානය කියන එක ගොඩනගින්නේ. ස්වභාව ධර්මයා කියවීමේ කියන ගුණාත්මකතාවයේ ගුණාංගයේ ගොඩනගින්නේ. ඒ ධර්ම ශක්තිය නෑ. ඒ කියවීම නෑ. ඒ නිසා මෙන්න මේ නිවැරදි ආකාරයෙන් නිවැරදිව වූ ක්‍රමවේදය තුළට ප්‍රවිෂ්ඨ වෙනවා විනා වෙන විකල්පයක් නොමැති බව තේරුම් ගන්න. වෙන විකල්පයක් නැහැ පොතේ. වෙනතනක් ගොඩනැගෙන්නේ නැහැ. නේද? ඒක තමයි ඇත්ත. ඒක තමයි සත්‍ය. ඒ නිසා සෑම කෙනාටම සෑම පුද්ගලයාටම මයි පුතේ වටිනාකමක් තියෙනවා. අද සමාජයේ ඉන්නා වූ වෛද්‍යවරු හිතනවා තමන් තමයි ඉහෙළම කරන්න රැකියාව. තමන් තමයි ගුණාත්මකතාවයේ වැඩිම කියලා. හැබැයි මයි පුතේ ඒ වෛද්‍යවරයා ඇඳුම මසන ඇඳුම් මසන්නා ඒ ඇඳුම මැහුවේ නැත්තම් තමන්ට ඒ කරගැනීමට හැකි වෙන්නේ නැත්තම් කොලාත්තක් එල්ලගෙන නේද යන්න වෙන්නේ. හොඳින් හිතන්න. මේ හැමතිස්සෙම සමාජයේ අටපාස් එක නැත්තම් ඉගෙනගෙන නැහැ. නේද? මේ නොලෙජ් එක ඒ පිළිබඳ නොඑක් ආකාරයෙන් කතා කරනවනේ පුතේ. නේද? ඉන්න මට්ටම් ගැන. එතකොට මයි පුතේ සපත්තු දෙක සකසවන් නැත්තම් ඔබට ගරු බොරුළු වැනි කටු වැනියයි නේද ගමන් කරන්න වෙන්නේ. ඔබට සෑම දෙයක්ම නිවැරදිව නිර්මාණය කර ගැනීමට හැමෝටම හැකි වෙයිද? නෑ. ඒක තමයි පුතේ ලෝකයේ පැවැත්ම. ලෝකයේ පැවැත්ම. ඒක තමයි පුතේ ක්‍රමවේදය. ඒ ක්‍රමවේදය ඔබටවත් මටවත් වෙනස් කරන්න බෑ. අපිට වෙනස් කර හැකි දෙයක් තියෙනවා. වෙනස් කරන්න පුළුවන් දෙයක් තියෙනවා. තම තමන්ගේ ජීවිතය නිවැරදි මාර්ගයට ප්‍රවිෂ්ඨ කරගන්න පුළුවන් පුතේ. ඒක ඕනම කෙනෙකුට කළ හැකියි.
තම තමන්ට වැටෙන ආකාරයට හා තම තමන්ගේ උද්‍යෝගයේ උනන්දුව මත ක්‍රියාත්මක වෙන ආකාරයක. ඒ නිසා ඒ තුලින් වැහිලා තියෙන ප්‍රතිකටයන් අරගන්න පුළුවන් පුතේ. ඒක තමයි යථාර්ථය. ඒක තමයි පුතේ සත්‍යභාවය. ඔබ ඒක හොඳින් හිතන්න මම ඔබට නිදසුනක් ගෙන ඉන්නම්. කිලෝ 10ක් උස්සන්න බැරි පුද්ගලයෙක් දින කිහිපයක් කිලෝ 10 උස්සනවා නම් ඌට කිලෝ 10 සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. ඊට පස්සේ ක්‍රමවත් ඔහු ගෑම් ප්‍රමාණයට වැඩි කරලා ගියොත් සමාල්ලාවට කිලෝ 10 උස්ස ගන්න බැරි පුද්ගලයාට කිලෝ 50ක් 60ක් වුණත් උස්සන්න ඔසවාගෙන ඉන්න පුළුවන් මට්ටමක් කොට නැගෙන. ඒ පුහුණුව තුළ නියලීම තුළින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම තුළින් නේද? ඒකට ඔයාලා කියනවා පුහුණුවනේ. ඒ කියන්නේ ප්‍රැක්ටිකල් ඒ පැත්ත. ඒතකොට මෙන්න මේ සියල්ලක් නිසියාකාර හදනවා වගේ ಗುಣධර්මතාවයක් මයි පුතේ තමා තුළ උපදා ගන්න. ඒ කියන්නේ උඩ රිස්මතු කර ගන්න. නම් මෙන්න මේ නිවැරදි දැක්මට ප්‍රවිෂ්ඨ වීම ආරම්භ කිරීම තුලින් පමණයි මේ සියල්ලක් නිවැරදි කර ගන්න ලැබෙන්නේ. සියල්ලක් නිවැරදි කර ගන්න ලැබෙයි. ඒක නිසා තමයි මම මේ ආමන්ත්‍රණය සිදු කරේ. මේ ආමන්ත්‍රණය සිදු කරන බලාපොරොත්තු වුණේ හා මේගෙන මේ සියල්ල දිහාමගෙන හැර දැක්කුයි. ඒ නිසා අපි හරි ලේසියිමයි පුතේ. දෙයක් වුණාම ඒක සමාජ ඉදිරියේ නොඑක ආකාරයෙන් පෙන්වා දින ඒ තුලින් තමන් කැපී පෙනෙන. මම ගෞරවණීය ඉල්ලීමක් කරනවා. ගෞරවණීය ඉල්ලීමක් කරනවා. ඔයාලා වෙනුවෙන් සෑම මොහොතකම කටයුතු කරන්න, කැප කරන්න. තමන් වෙනුවෙන් කැප වෙන්න. තමන් වෙනුවෙන් කැප වෙනකොට අන් නැත්තම් වෙනුවෙනොත් ඉබේම කැප වෙන තැනක් පරිසරයක් පද්ධතියක් නිර්මාණය වෙන බව තේරුම් ගන්න. නේද? තමන්ට යහපතක් වෙන්න ඒ වටපිටාව අපසරිය සැකසෙනවා කියන්නේම තව බොහෝ දිනකට එයින් හිතකර ස්වභාවයක් පත් වෙනවාමයි. ඒක අනිවාර්යයි පුතේ. ඔබතුල ගුණදම් වැඩි දියුණු වෙන්න ඔබ ගුණාත්මක භාවයෙන් පෝෂණය වෙන්න ඔබ නිවැරදිතාවයට ප්‍රවිෂ්ඨ වෙන්නම සමාධියේ එක් බරක් එක් පැතිකඩක් අඩු වෙනවා, හිස් වෙනවා. ඒ හිස්වීම තුළ එතෙන්ට සහනයක්ද නැද්ද? තව තැනක වර්ධකයක්ද නැද්ද? වර්ධනයක්ද නැද්ද? අර ගුණදම් තුල නිල්ලා හිටියා වූ යම් 100ක් හිටියා නම් ඔබ 101 වෙනියා නම් එතන වර්ධනයක් සිදු වෙනවා. ඒ කියන්නේ පුතේ මේක ලොකු පාඩමක්. ඒ කියන්නේ ආදර්ශයම උතුම් කොට ආදර්ශයෙන්ම ගමන් කිරීම තුලින් යහපත උදා කරවා ගන්න පුළුවන් කියන එක සියලු දෙනාම මනාව තේරුම් ගත යුතුයි. ඒ නිසා මෙන්න මේ කපටි කෛරාටික මිනිසුන් පිළිලා ඉන්නා වූ සමාජය පිරිසිදු තනක් බවට පත් කරවන්න නම් ඔයාලගේ දැනුවත් භාවය, අවබෝධතාවය ඉතා වැදගත් වෙනවා. ඒ නිසා මේ රටේ ඉන්න, මේ ලෝකයේ ඉන්න සමස්ත ප්‍රජාවන්ගෙන්ම ඉල්ලා සිටිනවා ඔයාලා සෑම මොහොතකම තම තමන්ගේ අවබෝධතා ඥානය ඉහෙරට ගන්න වැඩ කටයුතු වලට ප්‍රවිෂ්ඨ වෙන්නේ ආරම්භයක් කරගන්න. මේ වර්තමානයේම ඔබ නිවැරදි වූ තැනට ප්‍රවිෂ්ඨ වෙන්න. වර්තමානයේම ඔබ ආරම්භ කිරීම තුලින් මහා බරක් මේ මහ පොළවෙන් ඉවත් වෙන වග තේරුම් ගන්න. ඒ නිසා සෑම තැන තුලම තියෙන පාඩම තමන්ගේ ජීවිතය තුළට එකතු කරගෙන තමන්ගේ ජීවිතය සුවපත් කරගන්න දැනට අනිවාර්යයෙන්ම පත්විය යුතුමයි. එහෙම පත් වෙන්න නොහැකි වෙන සෑම මොහොතකම සිදුවන්නේ ඔබට ඔබ විසින්ම අනර්ථයක් සිදු කර ගැනීමම පමණයි. ඒ නිසා ඔබගේ ගැළවීම වෙනුවෙන්, ඔබගේ සතුට වෙනුවෙන් ඔබ ඇප කැපවීමෙන්ම කටයුතු කළ යුතු නොවේද කියලා මම ඔබලාගෙන ආවා. කටයුතු සිදු කළ යුතුද නැද්ද කියලා මම ඔබෙන් අහනවා. ඒ නිසා මම කියනවා මේ සෑම දනකදීම, සෑම මොහොතකදීම, මේ තාක් දුරට එදා ඉඳන් සෑම දනකදීම අපිට ඕනෑ තරම්
මේ සමාජය තුළින් අපිට පාඩන් කියල දුන්නා. ගෙනත් දුන්න විදා පෑවා. ඒ සෑමත නැකදිම අපි තේරුම් නොගැනීම තමයි මෙතන දින ප්‍රධාන ගැටලුව. එහෙනම් ගෞරවයෙන් මතක් කරනවා සීපත් කරනවා සියලු දෙනාම මම කියනවා අර මුහුදේ පාවිච්ච බෝතලේ ක්ලබ් වසන්ත ඇතුළු මේ නොඑක් ආකාරයේ අවි අතර ගන්නා වූ පිරිස් තුළින් කියා දෙන්නා වූ විදා පහන්නා වූ ඔබට මේ පෙන්වන ඒ අහිතකර ස්වභාවය ඔබ ඔබ තුළ තියෙනවාද නැද්ද ඒ තුළින් තමන්ට වෙන හානිය මේවා නිවැරදි කරගන්නේ කෙසේද මෙන්න මේ ආකාරයෙන් තමන්ගේ ගුණාත්මක භාවය වැඩි දියුණු කරවලා ඒ තුළින් මේ සමාජය සැහැල්ලු කරන්න මේ මහ පොළොවට සැහැල්ලුත්වයක් ගෙනත් දෙන්න මං ඉල්ලන්නේ ඒක මං ඒක තුළින් වැඩි වෙන්න හැදුවේ නැහැ මං ඒක තුළින් යන්ත්‍ර මන්ත්‍රය පිළිබඳව යම් උත්සව තියලි වරලා මුදලක් කඩා වඩා ගන්න හැදුවේ නැහැ මම ඔයාලට කිව්වේ දැන් සමහර ඇත්ත මොකද ඒව තුළ කියපු දේවල් එක්ක විග්‍රහ කරන දේවල් එක්ක නේද දැන් එහෙම ගියාම ඒගොල්ලෝ අලවිකරණයක් ව්‍යාපාරීකරණයක් හදනවා මේ ජීවිතය එක්ක සෙල්ලම් කරන්න එපා මං හැමෝගෙම ඉල්ලන්නේ ඒක මේ කිසිම ජීවිතයක් එක්ක සෙල්ලම් කරන්න එපා දුක් මහන්සියෙන් හරියම්බ කරලා තියෙන මුදල් එක්ක සෙල්ලම් කරන්න එපා ඒව අනුන්ගේ දේවල් කඩා වඩා ගන්න තැනට යන්න එපා ඔබට තියෙන විදියට සෑහීමකටපත් වෙන්න ලද දෙයින් සතුටු වෙන්න එතකොට නිදහස් නිවහල් නිසලව තමන්ට තමන්ගේ කටයුතු කරගැනීම තුළින් සතුටින් යන්න පුළුවන් කියන එක මම සිහිපත් කරනවා හොඳින් තේරුම් ගන්න හොඳින් තේරුම් ගන්න මේ වගේ අද සමාජයේ සෑහීමකටපත් නොවීම තුළින් තමයි මහා විනාශයක් කරා තමන් ගිහිලා තියෙන්නේ තමන් ඒක දන්නේ නැහැ තමන් දන්නේ නැහැ ඒ නිසා තමන්ගේ සීමාව හඳුන ගන්න තමන්ගේ සීමාව කොච්චර තිබුණත් කෝටි ගණන් තිබුණත් ප්‍රකෝටිපතියෙක් වුණත් නේද කොයි ආකාරයෙන් දහස්කන්ධයක් රැස් කරත් අන්තිමට හිස් අතින් යන්න වෙන්නේ ඒක අපිට මෑත ඉතිහාසයේ හොඳම කියලා දුන්නා විදා බෑවා නේද එතන පින්නපු දේ තමයි නරක ඇසුර නිසා විත්ත සිද්ධාන්තයක් කියන පාඩම භාග්‍යවතුන් වහන්සේ පෙන්නපු ආකාරයටම විලාපයවක් සුදුසු නැති පුද්ගලයන් ඇසුරු කිරීම තුලින් වෙච්ච දේ ඊට පස්සේ කියාපෑව විදාපෑව නැවත වරක් ඔයාලට මම පෙන්වා දෙන්නේ බලන්න ලස්සනට නේද නොයේ සුරූපී සුන්දර කාන්තාවන් නරණාවන් පිරිවරාගෙන සිටියා වූ රජවරු සිටවරු මැතිවරු පිරිවරාගෙන සිටියා වූ පුද්ගලයෙක් අන්තිමට තනියෙන් ගමනක් යන්න සිද්ධ වුණා නිසල දේහය අරගෙන යනකොට විදුලි වේගයෙන් ඒ දේහය රැගෙන යන වාහනය පියමන් කරන්නපත් වුණා බලන්න මොනතරම්නම් පාඩමක් අපිට කියලා දෙනවද වැරදි තැන නතර වුණාම අපිට කුමන ආකාරයෙන් ඒ බලපානවාද අන්න නැත්තන්ට නිදහසේ නිවහල්ව ජීවත් වෙන්න පුළුවන්ද මේ ඉදිරියේදී ඔබලා මුහුණ දෙන්නේ මෙවැනි පසුබිමකටද කියලා ඔබලා හිතන්නේ නේද ඔබලා හිතන්නේ මොකක් හරි වෙච්ච ගමන් ආවේගයට පත් වෙලා පහර දීලා ඒ තුලින් ඒ ප්‍රශ්නේ ඉවරයි කියලා නෑ පුතේ ඒ ආවේගය තුල ඔබ ක්‍රියාත්මක වුණාට ඔබ ඒකට දඬුවම් විඳිනකොට ඔබ මෙරි මෙරි උපදිනවද නැද්ද මට මේ මොහොතේ මේක නොකර ඉන්න තිබුණා කියලා ඔබට හිතෙන්නේ නැද්ද ඔබ ආපස්සට ගිහින් බලන්න ඔබගේ ජීවිතයේ වෙන සිද්ධාන්ත වෙලා තියෙනවද නැද්ද? ඇයි මේවා පාඩමක් කරගන්නේ නැත්තේ? ඇයි මේවා ජීවිතේට පාඩමක් කරගෙන තමන්ගේ ආත්මය සූපපත් කරගන්න දෙන්න පත් වෙන්නේ නැත්තේ? මේ විනාශකාරී සමාජය නිර්මාණය වෙලා තියෙන ඒ නිසා නේද? නේද? යමක් වෙනකොට ඔබ එහි ඇති අහිතකර ස්වභාවය ගැන හිතන්නේ නැත්තේ? අපිට එක පාටමයි පුතේ මම යකෙකුටවත් බය නෑ මම බය වෙලා ජීවත් වෙන්නේ නෑ එහෙම ජීවත් වෙනවට වැඩිය හොඳයි මැරෙන එක කියලා කියන්න ඉක්මන් වුණාට ඇත්තටම පුතේ
සාරධර්ම ගුණධර්ම ප්‍රගුණ කර පුද්ගලයෙක් නම් ඔබ කීයටවත් එය නෙමේ ප්‍රකාශ කරන්නේ. ඔබ බලන්නේ දවසක් හරි ජීවත් වෙන්න ජීවත් වීම තුලින් ලැබුවා වූ ආත්මය නිසියාකාර වූ ඌමනාතරට ගෙනියනවාද නැද්ද කියන දෙයට. එය ගෙනියන්න රුකුලක් වෙනවාද රුකුලක් කරගන්නවාද කියන තැන. ඒ කියන්නේ මුදේ අපිට බලාපොරොත්තුවක් නැති වගේ එතනින්ම පුන පුනා විදහාපානවාද කියා සිටනවාද කියන එක ඔයාලා හොඳින් හිතන්න. ඔයාලා හොඳින් හිතන්න. නේද? මේ ඉපදුණු සියලු සත්වයාටම මයි පුතේ මායාව විසින් නොඑක් ආකාරයේ උපායශීලීත්වයෙන් පහර දීලා තියෙන්නේ. ඇද බැද තබාගෙන තියෙන්නේ. කෙනෙක් මිල මුදල් පස්සේ යනවා වෙන්න පුළුවන්. තව කෙනෙක් නොසන්සිඳන ආසාවන් පස්සේ යන්න පුළුවන්. නේද? රාගය පිළිබඳව, කාමක අදහස් පිළිබඳව නේද? ඊට පස්සේ බල තුලණයන් පිළිබඳව මේ නොඑක් නොඑක් පැතිකඩයන්මයි පුතේ. නොඑක් නොඑක් ආකාරයේ. ඊට පස්සේ තමන් සෑහීමකටපත් නොවීම තුලින් අනිසි රැස්කිරීම තුලින් නේද? තමන් මෙන්න මේ සීමාවක් නැති සීමාවක් දාන්න දක්ෂතාවය නැති හඳුනාගෙන නැති ඔබ ඒ වැරදි මාවත තුලකට ප්‍රවිෂ්ඨ වීම තුලින් ගමන් කිරීම තුලින් සදාකාලික දුකෙන් දුකටම පත්වි යන්නා වූ ගමනක නියෙල්ලා අවසානයේදී මයි පුතේ කී දෙනෙක් ඉඳගෙන කොයි ආකාරයකින් නිවන්සුව අත්වේවා කියලා කිව්වට පළක් නෑ පුතේ. තමනුයි නිවීම සලසවා ගත යුත්තේ, තමනුයි ක්ලේශයන් ප්‍රහීණ කරවා ගත යුත්තේ, තමනුයි උපදින තැන නතර කරවා ගත යුත්තේ. නේද? මෙතෙන්ට අවශ්‍ය කරන්නේ ප්‍රත්‍යක්ෂ අවබෝධතාවයක්, ඥානාන්විත ස්වභාවයක්. මෙන්න මේ සියල්ල නිසියාකාර විටු කරවා ගැනීමට සිහිපල ගන්වාගෙන සිහිනුවණින් කටයුතු සිදු කිරීම තමයි මයි පුතේ සිදු කළ යුත්තේම. සිදු කළ යුත්තේම. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා. මම බලාපොරොත්තු වෙනවා. මේ රටට අවශ්‍ය කරන මේ රටේ වසන මේ ලෝකයේ වසන සියලු ජනයාට අවශ්‍ය කරන දැනුම, දැනුම් සම්භාරය, ඥානාන්විත ස්වභාවය, තමන්ට මේ ආත්මය සුවපත් කර ගැනීමට හැකි වෙන මාර්ගය කියලා දීලා ඒ තුලින් සැබෑ වූ තන නිර්මාණය කරවා ගන්න. ඒ තුලින් සැබෑ වූ සමාජය නිර්මාණය කරන්න. ඒ තුලින් සියලු සත්වයාටම අවශ්‍ය කරන මෙන්න මේ සැබෑ වූ ලෝකය නිර්මාණය කරගන්න. නිදහස සලසවා ගන්න. සියලු දෙනාගේ අයිතිය තම තමන්ට වටහලා දීලා තම තමන්ගේ ලැබිච්ච ආත්මයට යුක්තිය සාධාරණත්වයේ ඉටු කරවන තන පසුබිමක්. తాවකාලික සුවේට වඩා සදාකාලික සුවේ ඇත්තේ කොතනද? එය ළඟා කරගන්නේ කෙසේද? ඒට ආරම්භය සලසවාගෙන ක්‍රමානුකූලව පියවරින් පියවර ගමන් කරන්නේ කෙසේද කියන මෙන්න මේ කරුණු සියල්ලක්ම නිවැරදිව ඔයාලට පෙන්වා දීලා සෑම මොහොතකම ඔයාලව නිවැරදි වූම තැනට ගොඩනගා ගන්න මම කැමතියි. ඔයාලට නිවැරදිමදී හඳුනා දීලා ඒ තුලින් යහපත් සමාජයක් යහපත් ලෝකයක් නිර්මාණය කරන්න මම කැමතියි. ඒකට අවශ්‍ය වන්නේ ඇහුම්ගම් දෙන සමාජයක් සහ අනුගත වීමට හැකි සමාජයක්. ඇහුම්ගම් දෙන පුද්ගලයා අනුගත වීමට කටයුතු කරාවි. ඇහුම්ගම් නොදෙන පුද්ගලයා අනුගත වීමට කිසිසේත් කිසිම මොහොතක අපකැප වෙන්නේ කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා අපි කියන්නේ කුමක්ද, කරන්නේ මොකක්ද කියලා අපි ඉවසීමෙන් යුක්තව බලා සිටිය යුතුයි. අපි අධ්‍යයනය කළ යුතුයි. අපි තීරණ තීන්දුව කළ යුතුයි. නිගමනයකට, ඒ කියන්නේ පැමිණිය යුතුයි. ඒ නිගමනයකට පත් වෙන නම් ඔබ තුළ මන අවබෝධාත්මකතාවයක් ගොඩ නැගිය යුතුයි, ගොඩ නගවා ගත යුතුයි. ඒ ගොඩ නගා ගැනීම තුළින් තමයි ඔබට සැබෑ ලෙසම ඔබට අවශ්‍ය කරන හිතකර ස්වභාවය, හිතකර මාර්ගය, මෙන්න මේ යථාර්ථය දැක ගැනීමට හැකි වෙන්නේ හා අනුගත වීමට හැකිවන්නේ. දැක්කට බෑමයි පුතේ. එයට ඒ දැක්කට නිසියාකාරව හඳුනාගෙන සැබෑ වූ තැනින් අල්ලගත්තේ නැත්නම්, එයට අනුගත වුණේ නැත්නම් කිසි විටකවත් කිසිදාක ඔබට ඔබගේ සැබෑ සුවය ළඟා කරගන්න බෑ ලැබෙන්නේ. ඒ නිසා
බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ නේද? බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ කියලා කියනකට වඩා බුදුන්ගේ දහම හරි තියෙන මේ යුගයේ ධර්මානුධම්ම ප්‍රතිපදාවන් තුර නියලීම තුලින් ආත්මය සුවපත් කර ගැනීම තමයි ප්‍රඥාවන්තයෙකු විසින් කළ යුත්තේ කියන එක තමයි මාගේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වව දාලා තියෙන්නේ. අපි හිතනවා මය පුතේ බුදුන් දැකලා නිවන් දකින්න තියෙනවා නම් ඇති අපි එතෙන්ටත් කෑදරකම බලන්න හොඳට. ඒ කියන්නේ තව මේකේ දුක දැක දැක තව මේකෙම ඇලි ගැටි ගැටි මේක තුලම තව බුදුවරේ පහළ වෙන්න තව කොච්චර කාලයක් යනවාද කියන එකවත් Tamanට දැක ගන්න ලැබිලා නැහැ, හඳුනා ගන්න ලැබිලා නැහැ. ඒ නිසා අප්‍රමාදීව කටයුතු කරන්න තරම් සිහි නුවණක් සිහි ඒ කියන්නේ පල ගන්නවා ගැනීමක් මේ තුලමයි පුතේ අනුගත වෙලා නැහැ. Tamanට වැටහිලා නැහැ, ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. ඒ නිසා මම සියලු දිනාටම පෙන්වා දෙනවා වහ වහ සූදානම් වියව් වහ වහ ක්‍රියාත්මක වියව් වහ වහ තියෙන භයංකාරත්වය හඳුනා ගනිමු. උඹලා දැන් පියවර තබන්නේ ධර්මය යටපත් කරලා අධර්මය උඩට ඉස්මතු වන්නා වූ යුගයක බැවින් මාරා වේසයෙන් මාර බල වේගය තුලින් ක්‍රියාත්මක කරන්නා වූ මාර සිතුවිලි ක්‍රියාත්මක වීම තුල මහා විනාශකාරී පාපකාරී සමාජයක් ලෝකය තුර නිර්මාණය වෙනවා. ඒක ඔබ හිතුවාට වඩා ක්‍රියාත්මකතාවය දිනෙන් දින ඉහළ අගයක් ඉහළ ප්‍රතිශතයක් ගන්නවා. එහෙනම් මෙන්න මේ සියල්ල නිසියාකාරව කරන්න නම් ඔබලා නිවැරදි මාර්ගයට ප්‍රවිෂ්ඨ විය යුතුමයි. ඔබලාගේ අනුගත වීම තමයි මයි පුතේ මෙය වෙනස් කරන්න පුළුවන් වෙන එකම තැන. අපි ගොඩ අඩු කරන්න ඕනි. අපි එතෙන්ට නැඹුරු වෙන ප්‍රතිශතය මුලින් අඩු කරන්න ඕනි. එය නතර කිරීමට ගත හැකි එකම ක්‍රියාමාර්ගය එය. ඉන්නා වූ මිනිසුන් නිවැරදි කර ගැනීමට වඩා එතෙන්ට නැඹුරු වෙන වැරදි මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන පිරිස අපි නිවැරදිව පවත්වා ගැනීම තමයි මයි පුතේ කාලානුරූපව කළ යුතුමදය. ඒ නිසා මෙන්න මේ කාලයට උචිත ආකාරයෙන් කාලානුරූපව මේ සියල්ල නිසියාකාරව ඉටු කරවාලන්න මයේ දුවේ පුතේ තමන්ගේ ජීවිතය දෙවෙනි කොට හිතලා අප කැපවී කටයුතු කළ යුතු කාලයක් බව මම තරයේ කියා සිටනවා, සිහිපත් කරනවා. බඳු උතුම් ලංකාවේ දසතින් දුසිරිත් බෝවේ, මේ ගැන වැඩ කළොත් ලොවේ නුඹෙත් මගෙත් නම කියවේ. ඉටු කොට කළ යුතු යුතුකම් ලැබුණත් ලෝකෙන් ගැරහුම්, ඉවසන්නට පුළුවන් නම් නුඹයි මගේ පුතා උතුම්.